අද යන යන තැන පෝලිං සීනි ටිකක් ගන්න බෑ පරිප්පු ටිකක් ගන්න බෑ තෙල් ටිකක් ගන්න බෑ පෙට්‍රල් ගහ ගන්න ඩීසල් ගහ ගන්න පෝලිං රට හැමතැනම පෝලිං තව කාලයක් යනකොට තව ටික දවසක් යනකොට අපිට මොකේද අපි පෝලිං නැත්තේ අපිට මේ මේ රටේ ඩොලර් නැහැ කිසිම සතයක්වත් නැහැ මිනිස්සුන්ගේ මිනිස්සු කරන නිෂ්පාදනයන් වලට සාධාරණ මිලක් නැහැ මොකක්වත් නැති රටක් වෙලා අපි ඉතියෝපියාව සෝමාලියාව වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා දෙනසම් මෙච්චර අපි 88 89 අපිට මතකයි ඒ වගේම අවුරුදු 30ක් යුද්ධයක් තිබුණා අපිට හොඳට මතකයි නමුත් මෙච්චර මිනිස්සු සාගින්නේ පෙරු පෙලුන්නේ නැහැ අද අපිට අපේ ගංගොල මිනිස්සුන්ට හොඳට කන්න බොන්න තිබුණත් අනිත් පහසුකම් මිනිස්සුන්ට නැහැ දෙනසම් නගරබද මිනිස්සු වගේම ගංගොල මිනිස්සු මේ මෙවුන් සමහරලාට මේ 69 ලක්ෂ කියන වුන් හිතාගෙන ඇති මේ ගමේ ඉන්න මිනිස්සු මේකට ආවේ නැහැ ගමේ ඉන්න මිනිස්සු මේකේ නැහැ නගරේ ඉන්න මිනිස්සු විතර හැබැයි මහත් එකක් මතක තියාගන්න ගමේ ඉන්න මිනිස්සු තාම ඇවිස්සුනේ නැහැ ඇවිස්සෙච්ච දාට උඹලට යන්නේ නම් නැති වෙනවා ඒ නිසා කරුණාවෙන් ඉල්ලා හිටින්නේ කරුණා කරලා ගෝඨාභය උඹ ඵලයක් උඹ ඉන්න මේපා ඒ වගේ මහින්ද රාජපක්ෂ උඹ ඵලයක් ඇති මෙතෙක් කාලයක් හිටියේ ඇති උඹලා මෙතෙක් කාලයක් මිනිස්සුන්ව රැවට්ටුවා හයිවේ ගහනවා කියලා ජොනිහිලා ඒ වගේම මේක හිටපු ඔක්කොම පාරේ ඔක්කලේ මොකද්ද අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු එක ඒක හොදවට පැහැදිලි මේ සාලියගම සිට සියඹලංගම දක්වා මාර්ගය කාපට් කරලා හදන්න විශාල මුදලක් ඒ පාරවල් හදනවට වඩා මුන් කලේ මොකද්ද හොරා කාපු එක නිසා කරුණා කරලා ඉල්ලන්නේ උඹලා ඔක්කොම බහැලා ඵලයව් මේ රටේ හොඳ බුද්ධිමත් පිරිසක් ඉන්නෝ රට ගෙනියන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් ඉන්නෝ මේ නාකි මයිනෝ ටිකක් මේක ඉන්නේ පාර්ලිමේන්තුවේ පුටුවට ගියා මුන්ට කටවල් අරගෙන නිඳ යනවා ඉතින් එහෙම නාකි පොරවල් ටිකක් පාර්ලිමේන්තුවේ තියාගෙන මේ රටක් ගොඩ ගන්න බෑ අනාගත පරපුරක් අපිට හදා ගන්න ඕන එහෙනම් තරුණ ජවයේකට අපේ රට බාර දෙන්න ඕන ඒ නිසා කරුණා කරලා ගෝඨාභය මහත්තයෝ දැන් උඹලාගේ වයසයි උඹලාගේ සීයලාගේ යුගයේ දෙවේ දැන් තියෙන්නේ මේ තරුණ බලය මේ පෙන්වන්න හදන්නේ මේ රටේ ඕනතරම් වෘත්තික වෘත්තිකයෝ ඉන්නවා මේ රටේ ඕනතරම් කාර්මික නිෂ්පාදනය කරන්න හැම අංශයකම මිනිස්සු මේ රටේ ඉන්නෝ තරුණ තරුණියන් ඉන්නෝ එයාට අවස්ථාව දීලා උඹලා බහැලා ඵලයල්ල අනේ කරුණාවෙන් ඉල්ලන්නේ හාමුදුරු නමක් හැටියට මොකද අද මේ වෙනකොට සමහරලාට මේ අරගලය සාසනික අරගලයක් බවට පත් වෙලා ඇතැම් තැන්වල ඒ නිසා ඒවටත් අපි විරුද්ධ වෙනවා විශේෂයෙන්ම ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නේ බත් බැල හාමුදුරුවරු මේක ඉන්නවා ඒකත් මතක් කරන්න ඕන විශේෂයෙන්ම උන්ගේ දන්කුඩ කකා ඒ වගේම උන්ගේ උන්ට පිරිත් නූල් දදා උන්ට ආශිර්වාද කරන උන්ගේ පස්සල එවකන බත් බැල සිවුරු දාගත්තු චීවර ධාරියු ටිකක් මේක ඉන්නවා උනුත් මේකට වග කියන්න ඕන රාජපක්ෂලා හොඳයි හොඳයි කියලා ගෙනහල්ලා උඹලා අපි මේ අවුරුදු ගාණක් අපිව රැවට්ටුවා UNP ශ්‍රී ලංකා JVP මෙතන පක්ෂයක් නැහැ මෙතන ඔක්කොම අපි මේ ඉන්නේ සමහරලාට මෙතන 69 ලක්ෂෙත් මෙතන ඉන්නවා මේ අපි හැමෝම එකතු වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි උඹලා මේ කරපු කාලේ හොඳ ටෝම ඇති අපි අවුරුදු ගාණක් දුක් විඳ රටක් හැබැයි අපි කවදාකවත් අපේ මිනිස්සු හාමතේ මරුන්නේ නැහැ පහුගිය කාලේ අපිට ආරංචි වුණා ප්‍රවෘත්ති අපි දැක්කා මිනිස්සු හාමතේ මරුණා එක තාත්ත කෙනෙක් කන්න දෙන්න නැතුව දරුවට කන්න දෙන්න නැතුව අන්න හොයන්න ගිහිල්ලා ඌ බෙල්ලේ වැල්ලාගෙන මරුණා ඇයි ඒ මේ රටේ තියෙන සෞභාග්‍යද මේ අපිට පෙන්වුවේ සෞභාග්‍ය දැන් අපි අහන්නේ මහින්ද මහත්තයෝ කිරියත්තා කියලා තමයි කියන්න වෙන්නේ අපිට කිරියත්තේ උඹ අවුරුදු ගාණක් මේ රට කෑවා යුද්ධේ බවාගෙන කෑවා අපිට කියන්න තියෙනවා නම් ගොඩාක් දේවල් කියන්න තියෙනවා නමුත් ඒ අපි එකක්වත් ඒවා කියන්නේ නැහැ මොකද මේ රටේ අහිංසක මිනිස්සු දන්නවා ඒ නිසා මෙතෙක් කාලයක් උඹ රැවට්ටුවා අපිව මල්ලිත්‍ර රැවට්ටුවා අයියත්‍ර රැවට්ටුවා ඒ මල්ලිගේ මල්ලිත්‍ර රැවට්ටුවා අපි මේ ඔක්කොම පරම්පරාවන් අපිව රවට්ටලා අපිව මහපාරට දාන තත්ත්වයට පත් කරලා තියෙන්නේ එනිසා මේ අහිංසක මිනිස්සුන්ගේ සීරි මාර්ස උරා කන්නේ නැතුව උරා බොන්නේ නැතුව උඹලා ඔකෙන් බහැලා ඵලයල්ලා හැබැයි මහත්ව එකක් අපි මෙතනින් මේ අරගලය නතර කරන්නේ අපි ගෝල් පේස් එකට එනවා ඒ වගේම විශේෂයෙන් මේ අවස්ථාවේදී දවස් 15ක් 16ක් මේ වෙනකොට ගෝල් පේස් එකේ අපේ අහිංසක රටේ නානා ප්‍රදේශවලින් ආපු තරුණ තරුණියෝ උන්ගේ අවුරුදු කන්නේත් නැතිව උන්ගේ රැකියාවක්වත් කරන්නේ නැතිව උන්ගේ ජීවිතය පවා එතන කැප කරලා තියෙන්නේ මොකටද මේ රට ජාතිය ආගම බේරගන්න නිසා මේ රට ජාතිය ආගමට අපි ආදරේ හාමුදුරු කෙනෙක් හැටියට මම විශේෂයෙන් මිල්ලන්නේ